ගොඩ දෙනෙක් කියන ප්‍රශ්නයක් තමයි මිඩ්රේන්ජ් ෆෝන් එහෙම නැත්නම් එන්ට්‍රි ලෙවල් ෆෝන් ගොඩක් හීට් වෙනවා කියන එක. ඉතින් ඇත්තටම ඇයි මේ ෆෝන් එකක් හීට් වෙන්නේ? ඉතින් ඇත්තම අපි හීට් වෙන්න ගොඩක් අලුතෙන් ගත්තු ෆෝනොත් හීට් වෙනවා. ඉතින් ඉස්සර ආපු ඩිවයිස් වල නම් ඇත්තටම ගොඩක් හීට් එක වැඩි. ඒ දැන් ගොඩක් දුරට මේ හීට් එක අඩු කරලා තියෙනවා. ඉතින් ඉස්සර ආපු විදිහට කියන චිප් සෙට් එක සහ ගොඩක් දේවල් ඇතුළුව තමයි මේ හීට් එක බලපාන්නේ. ඉතින් අද කාලේ ගේම් එකක් සෙල්ලම් කරනකොට එහෙම නැත්නම් එක දිගට ඩේටා ඔන් එකේ මොකක් හරි වැඩක් කරනකොට හීට් වෙනවා වගේ ඩිවයිස් එක. ඉතින් සිග්නල් ඒ කියන්නේ වයිෆයි නෙමෙයි මොබයිල් ඩේටා. මොබයිල් ඩේටා ඔන් එකේ තියද්දී ඔයාලා දන්න ඇති ටවර් එකෙන් ටවර් එකට සිග්නල් වෙනස් වෙනවා. එතකොට අපේ ෆෝන් එක හීට් වෙලා බැටරිය ඉක්මනින් බහින්න ගන්නවා. ඉතින් මේක ලොකුම ප්‍රශ්නයක් වෙනවා අපිට. ඉතින් අපි වයිෆයි එකක් යූස් කරන්නේ නැති වුණොත්. ඉතින් මොබයිල් ඩේටා යූස් කරනවා. ඒ වගේම තව ගොඩක් ඇප්ලිකේෂන් අපේ ෆෝන් එකේ භාවිතා කරනවා. ඉතින් මේකට කරගන්න පුළුවන් එකම විසඳුම තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නම් පවර් සේවිං මෝඩ් එකක්. ඉතින් මගේ ෆෝන් එකේ පෙන්නේ මේ විදිහට තියෙනවා. ඉතින් පවර් සේවිං මෝඩ් එක හැම වෙලේම එනබල් කරලා තියාගන්න. ඉතින් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් කොහොමද ඔයාගේ පවර් එක කස්ටමයිස් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනදි මගේ ඇප්ලිකේෂන් එකට කොච්චර 100ට කීයක් වගේ බැටරිය මේ වෙලාවේ ගිහින් තියෙද කියලා. ඉතින් වෝල්පේපර්කට අනිවාර්යයෙන්ම බ්ලැක් වෝල්පේපර් එකක් දාගන්න. එහෙම නැත්නම් ටිකක් ඩාර්ක් ලයින් එකට ටිකක් ලස්සන වෝල්පේපර් එකක් ඔයා සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ඇප්ලිකේෂන් ගොඩක්, ඒ කියන්නේ ඇප්ලිකේෂන් වලට යන විදිහ තියෙනවා. ඉතින් මේ හැම එකක්ම වගේ එනබල් කරලා තියාගන්න. Google Play Store එකට ඇප්ලිකේෂන් තියෙනවා, කූලින් කියලා ඇප්ලිකේෂන් තියෙනවා, ඒ වගේම බැටරි සර්වින් කියලා ඇප්ලිකේෂන් තියෙනවා. මේකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. මේ ඔක්කොම ඇප්ලිකේෂන් වලින් වෙන්නේ තව තවත් හීට් එක වැඩි වෙන එක විතරයි. ඉතින් ඔයා මොකක් හරි වැඩක් කරලා වුණාට පස්සේ ඔයාගේ RAM එක පුළුවන් තරම් ක්ලීන් කරන්න. ඒ වගේම ඔයාගේ junk file වගේ දේවල් තියෙනවා නම් ඔයාගේ memory ක්ලීන් කරන්න තැනට ගිහින් ඔයාට පුළුවන් මේ හැම දෙයක්ම ක්ලීන් කරගන්න. ඉතින් charge කරනකොට මම එදා කිව්වා වගේ flight mode එක on කරලා charge කරගන්න. එහෙම නැත්නම් ඔයාට ඉක්මනින් charge කරගන්න පුළුවන් වෙයි ඔයාගේ device එක. ඒ වගේම heat එක අඩුවෙන් ඉක්මනට charge වෙනවා ඔයාගේ device එක flight mode එක on කිරීමෙන්. ඉතින් ඔයාට flight mode එක notification bar එකේ හැරි යටින් හරි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ෆ්ලයිට් මෝඩ් ලාංජනේ. ඉතින් මේක ක්ලික් කරලා වාගේ ඩිවයිස් එකේ ෆ්ලයිට් මෝඩ් එක ඔන් කරලා ඉක්මනින් වාගේ ඩිවයිස් එක චාර්ජ් කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් වැඩක් නැති ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවා. ඒ වගේම තර්ඩ් පාර්ටි ඇප්ලිකේෂන් අපි ගොඩක් ගන්නවා හැකේක වැඩවලට. ඉතින් ඒවා වැඩි අවශ්‍ය වෙලාවට කරගෙන අනිත් වෙලාවට අන්ඉන්ස්ටෝල් කරලා දාන්න අමතක කරන්න එපා. ඉතින් වාගේ ඩිවයිස් එකේ 3GB RAM එකක් තිබ්බත්, 4GB තිබ්බත්, 6GB තිබ්බත් අපිට මේ වෙනකොටත් ඇප්ලිකේෂන් බලා ගන්න පුළුවන් ලයිට් ඇප්ලිකේෂන්. ඉතින් ගොඩක් වෙලාවට මේ ලයිට් ඇප්ලිකේෂන් යූස් කරන හින්දා අපේ බැටරිය තියාගන්න පුළුවන් ගොඩක් වෙලා. ඒ වගේම ඔයාගේ ඩිවයිස් එක ලැග් වීමෙන් සහ ඔයාගේ හීට් එක ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එක 4G නම්, ඒ කියන්නේ ස්පීඩ් වැඩක් කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ ෆෝන් එකේ සෙටින් වලට ගිහින් ඔයාට පුළුවන් මේක 3G මොඩ් එකේ තියාගන්න. ඉතින් 3G මොඩ් එකේ හැම වෙලේම වගේ තියාගන්න උත්සාහ කරන්න. මොකක් හරි ස්පීඩ් ඩවුන්ලෝඩ් කරන වෙලාවකට, ඒ වගේ දෙයක් වෙලාවකට වගේ ඔයාට පුළුවන් 4G දාගන්න. ඉතින් මේ 3G 2G ඔටෝ කියන මොඩ් එකේ වාගේ ඩිවයිස් එකේ අනිවාර්යයෙන්ම ඩේටා ඔන් එකේ තියාගන්න. එතකොට ඩේටා චාර්ජස් වෙන එකත් යම් තාක් දුරට ඔයාට අඩු කරගන්න පුළුවන් සහ ඔයාගේ හීට් එක ගොඩක් දුරට පාලනය කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න ට්‍රික්ස් ටික තමයි මම ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. මගේ ඩිවයිස් එක රත් වෙන්නේ නැහැ මොනවා කරත්. ඒ කියන්නේ ගේම් එකක් ගහද්දි සාමාන්‍යයෙන් පෑ දෙකක් වගේ ගහද්දි තමයි ටිකක් රත් වෙන්න බලපාන්නේ. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට දන්නේ නැති චාර්ජර් එකෙන් අවුට් කරාට පස්සේ ගේම් ගහනකොට හීට් වෙනවා වැඩි. ඒ කියන්නේ ඔයාගේ බැටරිය සම්පූර්ණයෙන්ම වැය වෙනවා මේ ගේම් එකට. ඉතින් ඒ වෙලාවට ඔයාට කරගන්න තියෙන්නේ බැටරිය 100%ක් තිබ්බත් කවන්න වයි චාර්ජ් එකක් දාගෙන ඔයාගේ චේජ් චාර්ජින් කේබල් එක මේකට සපෝට් කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ ගේම් එක ප්ලේ කරන්න. එතකොට අර චාර්ජරෙන් එන කරන්ට් එක තමයි ඔයාගේ ගේම් එකට ගොඩක් වෙලාවට යන්නේ. බැටරිය හැමම ඉතුරු වෙනවා. එතකොට ඔයාගේ හීට් එක ගොඩක් වෙලාවට අඩු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔන්න ඔය ට්‍රික්ස් කිහිපේ තමයි අද මේ වෙලාවේ කතා කරන්න ඕනි උනේ. හරි, ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහාපෙත් තියෙන නොටිෆිකේෂන් බෙල් එකක් ටච් කරොත් තමයි අපි දාන වීඩියෝ එකක් ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් තවත් තාක්ෂණික වීඩියෝකින් නැවත හමු වෙනවා.